ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා අපි පාරක වුණත් යන්න ඕනේ ඒ පාර ගැන දැනගෙන ගමනක් පිටත් වෙනකොට අපි ඒ ගමන පිටත් වෙන්න ඕනේ කොහෙටද කියලා යන්නේ දැනගෙන ඒ විදිහට යන කෙනාට තමයි නිවැරදි මාර්ගයේ ගමන් කරන්න පුළුවන් නිවැරදි තැනට යන්න පුළුවන් මාර්ගය දන්නේ නැතුව යන්නේ කොහෙටද කියලා දන්නේ නැතුව පාරට බැස්සොත් බොහෝ තැන්වල අතරමං වෙනවා නොයේ කරදර කම්කටොළු වලට මූණ දෙන්න වෙනවා ඒ නිසා අද කියලා දෙන්න යන්නේ හරි මාර්ගයේ ගමන් කරන්නට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොකෙන්ද සීලය සමාධි ප්‍රඥා කියන පිළිවෙල එන සීලෙන් පටන් ගන්න ඕනේ එතකොට මේ සිල්පද ගැන දැනගෙන හිටියේ නැත්නම් මේ වගේ උපෝසතේ සමාදම් වෙලා සිල්පද රැක ගන්නට අපි මේ සිල්පද වල අර්ථය දැනගෙන හිටියේ නැත්නම් ඇයි බුදුරජාණන් වහන්සේ මේ සිල්පද දේශනා කරේ කියලා දැනගෙන හිටියේ නැත්නම් අපි පවා පැටලෙනවා එහෙම පැටලිච්ච තැන් බොහෝමයක් මෙහෙත් මම දැක්කා ඒ නිසා අද අපි ඉගෙන ගන්න සීලය ගැන බොහෝ පින් රැස් වෙන සීලය ගැන සීලය ගැන සීලව මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම තමයි කියලා තියෙන්නේ මේ බුදු සසුනේ පුහුණු කරන්න ඕනේ සීලයමයි මේ ජීවිතයේදී හොඳට සිල් රැකගත්තොත් සියලු සම්පත් ලැබෙනවා නුවණ තියෙන කෙනා සිල් රකින්න ඕනේ සැප තුනක් බලාගෙන ඒ තමයි ප්‍රශංසාව ධනලාභය ඒ වගේම සුගතියේ ඉපදিলা සතුට වීම සිල් රකින්න කෙනාගේ සම්වර ජීවිතය නිසා එයාට ගොඩාක් හොඳ මිතුරන් ලැබෙනවා ඒ වුණාට දුස්සීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන්ගේ නැහැත් වෙනවා දුස්සීල කෙනා ලබන්නේ ගැරහීම අපකීර්තියත් විතරමයි සිල්වත් කෙනා හැමතිස්සෙම ගුණ කතාවත් ප්‍රශංසාවත් ලබනවා මුලින්ම පිහිට වෙන්නේ සීලයයි සීලය කියන්නේ යහපත් ගති ගුණ වලට අම්මා කෙනෙක් වගේ සියලු ගුණ ධර්ම වල ප්‍රමුඛයා සීලයයි ඒ නිසා සීලය පිරිසිදුව තබා ගන්න ඕනේ සිත මහමූද නම් සීලය වෙරළයි සතුටත් සම්වරයත් ලබා දෙන සීලය හැම බුදුවරුන්ගේම පුණ්‍ය තීර්ථයයි ඒ නිසා සීලය පිරිසිදුව තබා ගන්න ඕනේ සීලය කියන්නේ අසහාය බලයක් උත්තම ආයුධයක් ලස්සන ආභරණයක් අද්භූත ඇඳුමක් සීලය කියන්නේ මහේශාක්‍ය පාලමක් අති උතුම් සුවඳක් දස දිසාවටම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නේ සීලයටයි සීලය කියන්නේ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක් උතුම් ගමනකට හොඳ වියදමක් දස දිශාවෙම ගමන් කළ හැකි හොඳ වර්ගයේ වාහනයක් ජීවිතේ නපුරු කරගත්තොත් මේ ජීවිතයේදීම නිඳා ලැබෙනවා පල්ලවදී තපා ඉපදිලා දුක් විඳින්න සිද්ධ වෙනවා සීලයක් නැති එකඟ වූ සිතක් නැති අඥාන පුද්ගලයා හැම තැනකදීම දුකට ගොදුරු වෙනවා ජීවිතේ යහපත් කරගත්තොත් මේ ජීවිතයේදීම කීර්තිය ලැබෙනවා පල්ලවදී සුගතිය ඉපදිලා සතුටු වෙනවා සිල් රැකලා සිත එකඟ කරගෙන නුවණ ලබාගත් කෙනා හැම තැනකදීම සතුටු වෙනවා මේ ශාසනයේ සීලය අග්‍ර දෙයක් නමුත් උතුම්ම දේ ප්‍රඥාවයි මිනිසුන් අතරත් දෙවියන් අතරත් සීලයත් ප්‍රඥාවත් යන දෙකින්ම ජය ලබන්න පුළුවන් මේ සීලව මහරහතන් වහන්සේ වදාළ ගාථාවන් ඔන්න සීලය එතකොට අද කියලා දෙන්නේ සිල්පද ගැන බොහෝ අයට ප්‍රශ්න
ප්‍රශ්න විතරක් නෙමෙයි නොදන්නාකම නිසා මෝඩකම නිසා ඒ අය අමාරුවෙත් වැටෙනවා ඒ නිසා අමාරුවේ නොවැටි මං හිතන්නේ මෙතෙන්ට එන්නේ බොහෝ පින් තියන අය මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හන්ටත් හැමෝටම එන්න බෑ මොකක් හරි අරුබුදයක් හදාගෙන එන ගමන වළක්වා ගන්නවා ඒ නිසා කොහොම හරි ওই හැම දෙයකින්ම බේරිලා මෙතෙන්ට එන්න පිනක් තියෙන කෙනා පාසිකෝලෙත් දෙපා කියලා හිත හදාගෙන මෙතෙන්ට එන්න පින තියෙන කෙනා ඒක තමයි වෙන්න ඕනේ අපිට මේ ජීවිතයේ අපිට මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය ලැබුණා අපිට පින් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ අපි පින් කරගත්තොත් තමයි අපේ යන තැන සාර්ථක වෙන්නේ අපි කොතනින්ද නතර වෙන්නේ කියලා තීරණය කරන්නේ අපි මේ ජීවිතේ ගත කරන ආකාරයත් එක්ක පාංශකෝලයකින් පුළුවන් නම් කෙනෙක් සුගතිය යවන්න පාංශකෝලයකින් පුළුවන් නම් කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගයේ ගමන් කරවන්න පාංශකෝලයකින් පුළුවන් නම් නිවන් අවබෝධ කරගන්න එයි අපි මෙච්චර මහන්සි වෙන්න ඕනේ එනිසා ඒවත් හරින්ට මේ ජීවිතේ තමන් කරගත්තොත් යහපත් දෙයක් තමට යහපත් දැනකට යන්න අවස්ථාව ලැබේ. ඒ නිසා තමන් මුලින්ම කළ යුත්තේ දැන් මේ සීලව මහරහතන් වහන්සේගේ තේරගාතාවේ තියෙනවා මේ මුලින්ම පිහිටවන්නේ සීලයයි. සීලය කියන්නේ යහපත් ගුණ ගති ගුණ වලට අම්මා කෙනෙක් වගේ. සියලු ගුණ ධර්ම වල ප්‍රමුඛයා සීලයයි. ඒ නිසා සීලය පිරිසුදුව තබා ගන්න ඕනේ. එනම් මුලින්ම කරන්න ඕනේ හොඳට සිල්පද ආරක්ෂා කරගන්න ඕනේ. එනිසා මේ සිල්පද ගැන මම මේ තියෙද්දී අපි මේ සති භාවනා වැඩසටහනදී කියලා දෙන ගමනුත් මම කිව්වා මේක මේ 10කට 12කට කියලා දුන්නත් නෙමෙයි මේක බොහෝ පිරිසකට කියලා දෙන්න ඕන දෙයක් කියලා. ඒ තරම් මේ සීලය ගැන කට්ටිය දන්නේ නැහැ. එනිසාද මේ සීලය ගැන කියලා දෙන්නේ. පරාජිකා පාළිවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේනහි භික්කවේ භික්කුණං සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි දස අත්තවසේ පටිච්ච ඔන්න මේ සීලය භාග්‍යතුන් වහන්සේ පැවිදි ශ්‍රාවකයන්ට මේ ශික්ෂාපද දස අර්ථයක් වෙනස දේශනාවකට වදාරලා තියෙනවා අර්ථ 10කින් පළවෙනි එක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සංඝ සුත්තුතාය සංඝ පාසුතාය සංඝයාගේ හිතසුව පිණිස සිල්පද තියෙන්නේ සංඝයාගේ හිතසුව පිණිස සංඝයාගේ පහසුව පිණිස මේ සිල්පද හරි පහසුයි ඊළඟට කියලා තුන්වෙනි කාරණය දුස්සීල පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස එන සිල්පද තියෙන්නේ ඇයි දුස්සීල කෙනාට නිග්‍රහ කිරීම පිණිස ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිස මෙලවදී පැමිණිය හැකි දුක් දුරු කිරීම පිණිස එනම් මේ ජීවිතයේ දුකසේ ඉන්න අයට මේ ජීවිතයේ දුක නැති කර ගන්නට පුළුවන් මේ සිල්පද ආරක්ෂා කරගත්තොත් ඒකාන්තයෙන් සත්‍යයි මේවා පරලොවදී පැමිණෙන දුක් නැසීම පිණිස එතකොට ආයි ජීවිතේ කිපදුනාම එයාට දුක් නැහැ. හිතන්නකෝ දැන් මේ කාලේ සත්තු මරනවා. එතකොට එයා ඊළඟ ආත්මෙදී මොකද වෙන්නේ? දැන් මේ කාලේ දැන් ගියා. දැන් මේ කාලේ හැදෙනවා සමහර අයට පිළිකා, වකුගඩු, අමාරු. ඊට පස්සේ නොයේක ලෙඩ රෝගත් එක්කමයි ආ ඉන්නේ. බෙහෙත් මල්ල කරේමයි බිම තියන්නේ. ඇයි ඒ? සසරේ සත්තු මරලා එතන ඒ අයට පිළිකා වගේ රෝග හැදෙනවා අඩු වයසෙන් මරණයටපත් වෙනවා ඉතින් මේ වගේ ධර්මයක් දන්න කෙනෙක් ඔන්න එයාගේ මේ ජීවිතය සුවපත් කරගන්නවා පරලොව ජීවිතයත් සැපවත් කරගන්නවා සීලය ගැන දැනගෙන හිටියොත් පරලොවදී පැමිණෙන දුක් නැසීම පිණිස එහෙනම් මේ කාලේ හොඳට සිල්පද රැකගෙන ඉන්න කෙනාට ඊළඟ ජීවිතය ගැන බයක් වෙන්න දෙයක් නැහැ නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස
මේ සිල්පද සිල් රකින්න කෙනා ගැන විශාල කීර්තිරාවයක් පැතිරලා යනවා බොහෝ දුරට ඒ කීර්තිරාවය පැතිරලා යනවා මෙයා මේ වගේ කෙනෙක් මෙන්න මේ විදිහේ කෙනෙක් කියලා එයාගෙන විශාල කීර්තිරාවයක් පැතිරලා යනවා පැහැදුන අයගේ වැඩවත් පැහැදීම පිණිස ඔයාලා උනත් හරි කැමතිනේ දානයක් උනත් දෙන්න සිල් රකින්න ස්වාමීන් වහන්සේ නමක් හොයාගෙන යනවා නේද එහෙම එතකොට පැහැදුන අයගේ වඩාත් පැහැදීම පිණිස සත් ධර්මයේ චිරස්ත්‍ය පිණිස මේ ධර්මය ආරක්ෂාව පිණිස විනය අනුග්‍රහය පිණිස හික්මීම පිණිස ඒ විනයක් බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්ට අද කොහොම තියෙයිද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ ධර්ම විනය කියලා කියන්නේ බුද්ධ ශාසනයේ ආවිෂ කියලා බුද්ධ ශාසනයේ ආවිෂ කියන්නේ ධර්ම විනය. එහෙනම් ඔන්න ශික්ෂා පද ගැන අපි අධිගෙන ගන්නවා. පොත් ගෙන ආපු කට්ටිය මේ කරුණ කාරණා ලියා ගන්නද එහෙම නැත්නම් ආයි මේ ධර්ම දේශනාව ඔයාලට අහන්නත් පුළුවන්. අහලා හරි කමන්නේ ගෙදරින් ආයේ මේ කරුණ කාරණා ලියා ගන්නද මේ විශේෂයෙන්ම මේ හැමෝම ලොකු කුඩා හැමෝටම මේවා දැන ගැනීම වැදගත්. එනිසා මේ ඉස්සල්ලම් මම භාග්‍යතුන් වහන්සේ ඇයි මේ සිල්පද දේශනා කරේ කියලා දුන්නේ. එහෙනම් ඒ සිල් ආරක්ෂා කරන්න ඕනේ. දැන් සමහරු කල් දානවා සිල් ගන්නට. කවුද දන්නේ අපි හිට මැරෙයිද කියලා? කාටද කියන්න පුළුවන් අපි මෙච්චර කාලයක් ජීවත් වෙනවා කියලා? සිල් ගන්න එක කල් දාන එකක් නෙමෙයි. මේ සිල්පද නිකුණු සමහර අය ආරක්ෂා කරනවා. ඉතින් මොක සමාදම් වෙලා ආරක්ෂා කරාමෝ කිය ආනිසංස වැඩි ඉන්නේ දැනගෙන ආරක්ෂා කරන්නේ. පහුගිය අපි ඉස්සර සිල්පද කඩා ගන්නට ඇති. අපි අතින් වැරදි වෙන්න ඇති. මේ බුද්ධ ශාසනයේ තියෙන වැරදි හදා ගන්නුනේ. වැරදි හදා ගන්න කැයි අපි කල් දාන්නේ. පින් කරනවා සිය සමාදම් වෙන්නේ නැතුව. දන් දෙනවා ඊළඟට නොඑක් ඉදි අපි කියමුකෝ මේ වගේ ඉදි කිරීම වලට සම්බන්ධ වෙනවා බොහෝ කටයුතු වල යෙදෙනවා එයා ඒකෙන් බොහෝ පින් රැස් කරගන්නවා හැබැයි සීලයක් රැක නැත්තොත් ඒකෙත් විපාක ලැබෙනවා ඔයාලා දෙකල ඇති හොඳට ගෙවල් වල සැප පහසුවෙන් හැදෙන බල්ලෝ ඉන්නවා එයාට කිසි මඩුවක් නැහැ සමහරට මිනිස්සුව එච්චර සැප විඳින්නේ නැහැ යන්නේ වාහනේ නැගලා එයාලට කවදාවත් අපිටවත් කන්න හම්බෙන්නේ නැති තිත හොඳ රස කෑම හම්බෙනවා මොකද කරලා තියෙන්නේ සසරේ දන් දීලා සිල් රැකලානේ ඒ නිසා තමයි කියන්නේ දක්ෂ මල් මාලාකාරේ ලස්සන ලස්සන මල් එකතු කරගෙන එයාගේ මල් මාලාව ලස්සනට සරසනවා වගේ අපි නොයෙක් නොයෙක් ආකාරයෙන් අපි අපේ ජීවිතවලට පින් රැස් කරගන්න ඕනේ නොයෙක් ආකාරයෙන් අපි අපේ ජීවිතවලට පින් රැස් කරගන්න ඕනේ සීලමය වශයෙන් ඊළඟට දානමය වශයෙන් සීලමය වශයෙන් බණ භාවනාමය වශයෙන් වත් පිළිවෙත් ආදී වශයෙන් අපි අපේ ජීවිතවලට හැම ආකාරයෙන්ම පින් කරගන්න ඕනේ ඒ නිසා හොඳට මතක තියාගන්න මුලින් කල යුත්ත මුලින් කරගන්න ඕනේ අද කරගත යුත්තේ අද කරගන්න ඕනේ. කල් දාලා කොහොමද මේවා කරන්නේ? ඒ නිසා ඔන්න අපි ඉගෙන ගන්නවා පළවෙනි සිල්පදේ මොකද? පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් වැළකීම. පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ. එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කු පාණාති පාතම් පහය පාණාති පාතා පටිවිරතෝ හෝති නිහීත දණ්ඩෝ නිහීත සත්තෝ ලච්චී දයා සම්පන්නෝ සබ්බ පාණ භූත හිතානුකම්පී විහෙරති ඉදම් පිස්ස හෝති සීලස්මින් කියලා මෙහිලා භික්ෂුව සතුන් මැරීම අත්හැරලා සතුන් මෙරීමෙන් වැළකී ඉන්නවා දඬු මුගුරු අත්හැරලා අවි ආයුධ බැහැර කරලා
පවට ලැජ්ජා ඇතිව ඉන්නවා සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාව වාසය කරනවා මෙයත් ඔහුගේ සීලයට අයිති දෙයක් කියලා බාගිතුන් වහන්සේ දේශනා කරනවා එතකොට මේ ශික්ෂා පදය සම්පූර්ණ වෙන්න කරුණු කාරණා පහක් තියෙනවා ශික්ෂා පදේ සම්පූර්ණ වෙන්න කාරණා පහක් තියෙනවා පළවෙනි කාරණේ තමයි පණ පණ තියෙන සතෙක් වෙන්න ඕනේ මොකද පළවෙනි කාරණය පණ තියෙන සතෙක් වෙන්න ඕනේ ඊළඟට පණ ඇති සතෙක් බව දැනගන්න ඕනේ පාන සංඤී පණ ඇති සතෙක් බව දැනගන්න ඕනේ මරණ ආදි පායස්ස මරණ චේතනාව ඇති වෙන්න ඕනේ දැන් පණ තියෙන පණ සත පණ තියෙන සතෙක් වෙන්න ඕනේ පණ තියෙන බව දැනගන්න ඕනේ මරණ චේතනාවක් ඇති වෙන්න ඕනේ මේක මම මරනවා කියලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ මරන්ට උපක්‍රමයක් යොදනවා කොහොමද ලීයකින් ගහලා ගලකින් ගහලා ආයුධයකින් පහර දීලා අනේක ආකාරයෙන් උපක්‍රම නැත්නම් වසක් විසක් දීලා ඒ උපක්‍රමයේ හේතුවෙන් මරණයටපත් වෙනවා පස්වෙනි කාරණාව ආන්වේ කාරණා පහ සම්පූර්ණ වුණොත් එයාගේ ශික්ෂා පදේ කැඩෙනවා සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ ශික්ෂා පදේ කැඩෙනවා ආයෙත් මතක් කරගන්න පානෝ පණ ඇති සතෙක් වීම පාන සංඤී පණ ඇති සතෙක් බව දැන ගැනීම මරණාදිපායස්ස මරණ චේතනාව ඇති වීම මරණට උපක්‍රම කිරීම උපක්‍රම හේතුවෙන් මරණයටපත් වීම ඔන්න ශික්ෂාපදය ওই කාරණා පහම සම්පූර්ණ වෙන්න ඕනේ දැන් ඔන්න සතෙක් නිදාගෙන ඉන්නවා එක මැරිච්ච සතෙක් ඊට පස්සේ මොකද කරන්නේ ගිහිල්ලා මරන්න ඕනේ කියලා මරන්න බලනවා අර මැරිච්ච සතෙක් හැබැයි ඒත් ශික්ෂාපදේ කැඩෙන්නේ මරණ චේතනාව තියෙන මෙතන ඇයි එතන ශික්ෂාපදේ කැඩෙන්නේ නැත්තේ පණ නැති සතෙක්නේ මැරිලා මැරිලා ඉන්න සතෙක් නිසා මරණ චේතනාවක් තියෙනවා මරණ උපක්‍රමයක් යදනවා අපි කියමුකෝ ආයුධයකින් පහර දෙනවා මෙයා බේරෙනවා ශික්ෂාපදයට හානි වෙන්නේ නැහැ හැබැයි අර අකුසලයේ රැස් වෙනවා මේ කාරණා පහම සම්පූර්ණ වුණොත් තමයි ඒ ශික්ෂාපදය කැඩෙන්නේ ඔන්න පළවෙනි සිල්පදය එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශික්ෂාපද කැඩෙන්නේ නැති දෙන්නෙක් ඉන්නවා කියලා උම්මත්ත සස්ස ඊළඟට කිත්ත චිත්තස්ස වේදනට්ටස්ස ආදි කම්මිකස්ස කියලා මරණ අදහස මේක මේ හත් කී දෙනෙක්ටද මේ අජානත්තස්ස නොදැන කරන කෙනාට උම්මත්ත කස්ස උමතු කෙනාට ඊළඟට කිත්ත චිත්තස්ස විසිරණ සිත් ඇති කෙනාට වේදනට්ටස්ස වේදනාවෙන් පිරෙන කෙනාට ආදි කම්මිකස්ස මුලින්ම කළ කෙනාට අන්න ඔය විදිහට ශික්ෂාපද ඔය කට්ටියක් දැන් පිස්සු හැදිච්ච කෙනෙක් මරුවට එයාට වෙන්නේ ඇයි ආ එහෙම කරන්නේ පිස්සු හින්දා එතකොට පිස්සු කෙනෙක් ඉන්නවා නම් බේරිලා ඉන්න තමන්ට තමයි ඒක බලපාන්නේ එහෙනම් අපි ඊළඟ ශික්ෂාපදය ගෙන ගමු දැන් ඔන්න අර කාරණා පහ හොඳට මතක තියාගන්නකෝ එතකොට අපි මේ සිල්පදේ ආරක්ෂා කරගන්න ඕනේ ඒ කාරණා පහ හොඳට මතක තියාගන්න. ඊළඟ දෙවෙනි ශික්ෂාපදයේ තමයි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නුදුන් දේ ගැනීමෙන් නැත්නම් හොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ. මේකටත් තියෙනවා කාරණා පහක්. පළවෙනි කාරණාව තමයි අන්සතු වස්තුවක් බව අන්සතු වස්තුවක් වීම. අනුන් සතු දෙයක් වීම. අනුන් සතු වස්තුවක් බව දැන ගැනීම මේක දැනගන්න මේක අනුගි දෙයක් කියලා දැනගන්නවා ඊළඟට
හොරහිත ගැනීමට උපක්‍රම යෙදීම ඒ උපක්‍රමෙන් ගැනීම එනම් මොනවාද කාරණා පහ අනුන්ගේ දෙයක් වෙන්න ඕනේ අනුන්ගේ දෙයක් කියලා දැනගන්න ඕනේ ඊළඟට හොරහිත එන්න ඕනේ ගන්න උපක්‍රම කරන්න ඕනේ නැති වෙලාවක් බල්ලා හරි හිමීට මල්ලට අත දාලා හරි නැත්නම් සාකුවට අත දාලා හරි ගන්න උපක්‍රමයක් යොදන්න ඕනේ ඒ උපක්‍රමෙන් ගන්න ඕනේ එතකොට ඔන්න හොර හොරකම සම්පූර්ණ වෙනවා දැන් අපි ගත්තාම මේ සිල්පද හරි භයානකයි දැන් අපේ මේ උපසම්පදා සීලේ නම් හොරකම කියලා කියන්නේ පරාජිකාවක් භික්ෂුවක් කාගි හරි දෙයක් හොර හිතින් ගත්තොත් හොරකම් කරොත් එයා භික්ෂු භාවයාගේ නැති වෙනවා පරාජිකා කියලා කියන්නේ පැවිද්දෙන් පැරදුනා කියන එක පරාජිකා හතරයි තියෙන්නේ සතර පරාජිකා වලින් එක පරාජිකාවක් හොරකම එයාගේ උපසම්පදාවක් නැහැ පරාජිකා වුණොත් ආයේ තල් ගහක කරටියෙන් කැඩුනා වගේ ආයේ තල් ගහ එකතු වෙන කර කරන්න පුළුවන්ද කරටියෙන් කැඩලා බිම වැටනවා බෑ වගේ එයාට ආයේ පැවිද්ද පිටින්නේ නැහැ ඒ ජීවිතයට පැවිදි වෙන්නත් බෑ ආයේ සාමනීරවත් බෑ ඒ පරාජිකා වෙලා ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් ප්‍රතිඥා දෙනවා නම් එයා දැනගෙන පරාජිකත්ලා මං උපසම්පදා කියලා ඔයාලා සියලු දෙනාට දම්පැන් පූජා කරන්න සුදුසුයි මහා සංඝරත්නයට දානේ පූජා කරා කියලා ඒ දාණය පූජා වෙනවා හැබැයි මේ ඒ සංඝයාගේ පැත්තෙන් එයාට කර්ම රැස් වෙනවා එයා දානෙට පවා එතනින් පස්සේ ඒ සියලු දෙයට යා ණය වෙනවා ওই විදිහට ඔන්න එහෙනම් ඒ ශික්ෂාපදේ අනිත් එක තමයි ওই කරුණු කාරණා පහ සම්පූර්ණාට පස්සේ සිල්පදේ කැඩෙනවනේ අපි හිතමුකෝ කවුරු හරි ඔන්නං සතු වස්තුවක් කියලා දැනගන්නවා ඊට පස්සේ ඒක මේ අනුසතු වස්තුවක් කන්සතු වස්තුවක් කියලා දැනගන්නවා ඊට පස්සේ ආ හොර හිත යොදනවා උපක්‍රමයක් යොදලා ඒක ගන්නවා ගත්තට පස්සේ හිතනවා මේක හරියන්නේ නැහැ කියලා ආයෙ තියනවා තිබ්බට වැඩක්ද සිල්පදේ කැඩිලා ඉවරයි අරගෙන තිබ්බට වැඩක් නැහැ ඒ වෙනකොට සිල්පදේ කැඩිලා ඉවරයි එනිසා ඔන්න ඔය විදිහට ඒ කාරණ කාරණා සම්පූර්ණ වුණොත් තමයි ඒ සොරකම් කිරීමේ වැලකීමේ නම් වූ සිල්පදය. ඊළඟ සිල්පදය මොකක්ද? ඔව්. අටසිල් වලට දසසිල් වලට නම් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛා. පන්සිල් වල සමහර කට්ටිය බ්‍රහ්මචාරී සිල්පදයේ සමාදම් වෙනවා. ඉතින් බ්‍රහ්මචාරී සිල්පදේ ගැන නම් බොහෝ දේවල් කියන්න තියෙනවා. ඒක සම්පූර්ණ දේශනාවකින්ම කරන්න ඕන සිල්පදයක්. ඒකේ ඒ වගේ මානසංශ තියෙනවා. ඒක නිබ්බාගිතුන් වහන්සේ මේ නිවන් මඟට බ්‍රහ්මචර්යාව කියලා දේශනා කරේ. නේද? මේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්නවා කියලා. මේ නිවන් මාර්ගයට බ්‍රහ්මචර්යාව කියලා දේශනා කරේ. ඒ තරම් ඒ සිල්පදේ තුන්වෙනි සිල්පදය බොහෝ අයට මේ කාර්ය නම් රැකගන්නත් අමාරු සිල්පදය අපි නම් වයසට යනවා රාගය කියන එක වයසට යන්නේ නැහැ රාගයේ එන්න තරුණ වෙනවා තමන් ඒ විදිහට නම් තමන්ගේ හිත මෙහෙවන්නේ ගින්දර ගොඩකට පුළුන් දාන්න ඇවිලෙනවා වගේ තමන් හිත හිතා ඉන්නේ රාග සිතුවිලි නම් තමන්ට තමන්ගේ හිතේ පැත්තටම ගමන් කරනවා තමන් හිත හිතා ඉන්නේ නෙකම් සිතුවිලි නම් තමන්ගේ හිතේ පැත්තට හුරු වෙනවා එනිසා මේ කාලේ බොහෝ අයට මේ ධර්මයෙන් පිට ඉන්න අයට නම් මේක හරි අමාරුයි කරන්න සියලු දෙනා මේක මායාවකින් තොන්නවාක් සියලු ඇයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ රාගය කියලා කියන්නේ සංකල්පයක් කියලා දැනගත්තේ නැත්නම් මේක මගේ ආත්මය කියලා කවුරු හරි දැනගත්තොත් අවසානට හිරේ විලංගුවේ වැටිලා බෙල්ලේ වැල දාගෙන කෝච්චියට පැනලා ජීවිතේ
නැත්තටම නැති කරගෙන අපායක් කරගෙන තමයි එයා මේ මනුස්ස ලෝකෙන් යන්නේ. මනුස්ස ලෝකෙන් ගියාට පස්සේ එයාගේ ජීවිතයත් අපායක්. පෙරේත ලෝකේ පුදුනත් ඒකත් අපායක්. මේ සතර පායෙන් එකක් මේ පෙරේත ලෝකේ නම් ටිකක් හරි. මෙහෙට වැටුනොත් කල්ප ගණන් දුක් විඳින්න වෙනවා. ඔවුන් බරත් අගලීම. ඒක තමයි කියන්නේ මේ ජීවිතයේ පහසුවෙන් ජීවත් වෙන්න. පරලොව ජීවිතයේ පහසුවෙන් ජීවත් වෙන්න මේ සිල්පද උපකාර වෙනවා කියලා. එනිසා ඔන්න තුන්වෙනි සිල්පදේ බ්‍රහ්මචර්යාව ගැන මම වෙනම දේශනාවක් ඉදිරියේදී කරන්නම්. කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සිකා වැරදි කාම සේවනය. එනිසා ඕක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේක කිසියම් විදියකින් කඩා ගන්න බැරි විදියට. දැන් භාග්‍යතුන් වහන්සේ මේකට ගොඩාක් කරුණු කාරණා තියෙනවා. කොහොමද මව විසින් රකින්න, පියා විසින් රකින්න, සහෝදරයා විසින් රකින්න, සහෝදරයා විසින් මරකින්න, පරම්පරාව විසින් රකින්න, කුලය විසින් රකින්න, අඩුම තරමේ මල් මාලාවක් දාලා වෙනස් කරලා තියෙන කෙනත් එක්ක වැරදි කාම සේවනයේ හැසිරෙන්න බෑ කියලා. ඒ කියලා කියන්නේ දැන් මම විසින් රකින්න කියන්නේ දැන් අපි ගත්තාම නිසි වයස් වෙනකන් අම්මලා තාත්තලා මේ දරුවා ආරක්ෂා කරනවා. එතන එහෙම ආරක්ෂා කරන දරුවෝ වෙන කෙනෙක්ට ඒ විදිහට වැරදි විදිහට පාවිච්චි කරන්න බෑ. අඩුම තරමේ මල් මාලාවක් දැන් අපි කියමුකෝ මේ කාලේ නම් තව කෙනෙක්ට අයිති කියලා මොකද කරන්නේ? මුදු මාරු කරනවා කියන්නේ මුද්දක් කර දාලා. ඒ කාලේ තව මෙයා මල් මාලාවක් දාලා අයින් කරලා තියෙනවා සමහර කුල වලින්, සමහර පවුල් වලින්. එතකොට එයා තව කෙනෙක්ට අයිති කියලා තමයි ඒ කියන්නේ. අඩුම තරමේ එහෙමවත් කරලා තියෙනවා. කිසි එකක් විතර කිසිම නිදහසක් දීලා තියෙනවද? කිසිම නිදහසක් නැහැ. එතකොට අන්න ඒ විදිහට තමයි කාමයේ සුමිච්ඡාචාර සිල්පදේ බ්‍රහ්මචර්ය සිල්පදේ නම් බොහෝම කරුණු කාරණා තියෙනවා. ඒක විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට සෑහෙන්න. ඉතින් මේ සීලය සම්පූර්ණම නිවන් මඟ වැඩෙන්නේ ඔවත් එක්ක. ඒ සීලයෙන් ලබන සමාධිය මහත්ඵලයි, මහානිසංසයි. සමාධියෙන් ලබන ප්‍රඥාව මහත්ඵලයි, මහානිසංසයි. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අන්න ඒ විදිහට ඊළඟට අපි ඉගෙන ගන්නවා හතරවෙනි ශික්ෂා පදය. මොකද්ද හතරවෙනි ශික්ෂා පදය? මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි. අමාරුම වැඩි මේ කාලය ඇයට කට පරිසම් කරගන්න එක නේද? අර අපි තේරගතහනකට එහෙම කියන්නේ තනියම ඉන්නකොට බ්‍රහ්මෙක් වගේ කියනවා. දෙන්නෙක් එකතුනහම දෙවියන් වගේ කියනවා. තුන් දෙනෙක් එකතුනොත් ගමක් වගේ කියනවා. එතනින් එහා නම් කෝලාහලයක්මයි කියනවා. නේද? එහෙම නේද? තනියම ඉන්නකොට කවුරු වගේ කියලාද කියුවේ? බ්‍රහ්මෙක් වගේ කිව්වා. එතකොට දෙන්නෙක් එකතුනොත් දෙවියන් වගේ කිව්වා. තුන් දෙනෙක් එකතුනොත් ගමක් වගේ කිව්වා. මම දැක්කා උදේත් මෙහි ගමක් වගේ. මේව පටන් ගන්න කලින් තුන් දෙනෙක් එකතුනොත් ගමක් වගේ කිව්වා. දැනුත් ওই ගමක් වගේ තමයි පිටිපස්සේ පේනවනේ. සිල්පද ගැන එහෙම ආහන්දේ වමනාවක් එමුකක්වත් නැහැ. තනිකර ගම. සිය සමාදම් වෙනකොට බොහෝ ඈත් වෙලා තම තමන්ගේ පින් රැස් කරගන්න මේවා කරගන්න සමහර අයට තේරෙන්නේ නැහැ. මෙතෙන්ටත් ඇවිල්ලා ඉවර වෙනකම්ම කතා කර කර නැත්තම් ඔය කොහේ හරි මුල්ලකට ගිහිල්ලා නිදාගෙන ඉඳලා ගෙවල් වලට යනවා. ඉතින් ගෙදර ඉඳලා නිදාගත්තා නම් හරිනේ. මෙහෙට ඕනේ ඩොනේ නිදියන්න. අපි මේ ඇන ඇන කියන්න ඕනේ මේ බණ හපල්ලා මේ මෙහෙමයි කියලා. එහෙම ඕනේ නැණි අපි නේද? අපිත් අපහසුතාවයට පත් වෙනවානේ. ගෙදර හිටියලත් තව හොඳයි සමහර අය කරන වැඩත් එක්ක මේ ඇවිල්ලා බොහෝ පව් කරගෙන යන්නේ. ඒ නිසා මේක ඇත්තටින් පින් තියෙන කෙනාට කොයිතරම් කිව්වත් බෑ. මේ ධර්මය පින තියෙන කෙනාට. ඔන්න මුසාවාදා ශික්ෂා පදය.
කරුණ කාරණා කියන් තියනවද අටක් තියනවා බලමු මොනවාද අට කියලා බොරු කියන කෙනා මෙන්න මේ විදිහයි කියනවා නොදැක්ක දේ දැක්කා කියලා කියනවා මම දැක්කාද නම් මෙන්න මෙහෙම එකක් කියලා පටන් ගන්නවා කවදාවත් දැකපු නැති දෙයක් නොදැක්ක දේ දැක්කා කියලා කියනවා ඊළඟට නොයසූ දේ ඇසුවා කියලා කියනවා එයා අහපු නැති අහපු දෙයක් මේ ඇහුවා වගේ මවලා කියනවා නොයසූ දේ ඇසුවා කීම නොවින්ද දේ වින්දා කීම මම නම් ගිහිල්ලා තියෙනවා ෆ්ලයිට් එක මෙහෙමයි ඒ ෆ්ලයිට් එක පුදුම සැපයකින් නොවින්ද දේ නොවින්ද කවදාවත් ෆ්ලයිට් එකක් දැකලවත් නැහැ ඔය වගේ ඔය මේ අපි කැම්පස් වල ගිහේ ඉන්න කාලේ වෙන කතාවක් වෙලා මේ හරිද දැන් එයා මේ දැන් මේ ගමේ ළමයි ගොඩාක් දුෂ්කර ගමේ ළමයි දැන් ආවම ටිකක් රඟපානවා හරියට ටවුන් එකේ කෙනෙක් වගේ එහෙමනේ මේ බොරුවේ මුවා මවාගෙන ජීවත් වෙන කෙනෙක් ඉන්නවනේ ඉතින් එයා කියනවා ආ ඔය මොනාද වටක්කද කොයි වගේද ඔය ගෙඩි හැදෙන්නේ ආ කහපාටයිද කොළපාට ගෙඩි තියනවද කියලා දැන් ඔහොම ඔහොම දැන් වටක්ක දන්නේ නැහැ ලංකාවේ කෙක් ඉන්නවද වටක්ක දන්නේ නැති ඈ වටක්ක දන්නේ මුන්දේ ඊට පස්සේ කොහොම හරි එයාගේ ගෙදර මල ගෙදරක් තාත් හරි අම්මා හරි නැතිලා දැන් කැම්පස් එකේ ළමයි ඉහයන්ට පාරේ යන්න බෑ වලවල් ඉන්න කැලෑව ගිහිල්ලා බහැපු ගමන් ගේ වහලේ ඉඳන් වටක්ක ගේ වහලින් තියෙන වටක්ක ඕ වටක්ක දෙකලා නැති කෙනා ඒ නිසා කොහොමද බොරුව ඇයි ඉතින් නේද ඇයි ඉතින් අපි අපිට සසරේ දෙයක් ලැබෙන්නේ කරපු පිනක් එක්කනේ අපිට මේ කාලේ දුප්පත් වෙලා ඉපදුනේ මොකක් නිසාද සසරේ දීලා නැති නිසානේ ඇයි අපේ ඇත්ත ස්වභාවය අපිට කියන්න ලැජ්ජා වෙන්නේ සමහර අය හරියට මවාපානවා බොරු දේවල් මොකටද ඇයි අපි බොරුවක් එක ජීවත් වෙන්නේ යථාර්ථයට මුණ දෙන්න ඒ නිසා ඔන්න තුන්වෙනි එක නොවින්ද දේ වින්දා කියනවා ඊට පස්සේ නොදන්න දේ දන්නවා කියනවා ආය රඟපාන්නේ නොදන්න දේ දන්නවා කියනවා මං තමයි දන්නේ යා තරම් දන්න කෙනෙක් බලට මෙලව දෙයක් දන්නේ නැහැ ඊට පස්සේ දැක්ක දේ නොදැක්කා කියනවා දැන් අර කාරණාවල අනිත් පැත්ත මේ දැකලත් කියනවා මෝ මං නම් දැක්කේ නැහැ කියනවා ඒ යාගේ යහපතට මං නම් දැක්කේ නැහැ කියනවා ඊට පස්සේ ඇසෝ දේ නොඇසුවා කියනවා ඊට පස්සේ විඳ දේ නොවිඳා කියන ගුටි කෑවා නේද ඊයේ මං නම් ගුටි කෑවේ නැහැ කියලා හොඳට ගුටි කාලා ආන් ඒ වගේ විඳ දේ නොවිඳා කියනවා දන්න දේ නොදන්නවා කියනවා දන්නව නේද අරක බඩුව ගත්තේ කට්ටි එකතු වෙලා නේද කියලා හද්දි කියනවා නෑ නෑ මං නම් දන්නේ නැහැ කියනවා යත්තත් ඒකට සම්බන්ධයි නෑ කියනවා අන්න ඔය වගේ කාරණාට සම්පූර්ණ වෙන්න ඕනේ කාරණා ওই විදිහ තමයි බොරු කියන්නේ කාරණාට සම්පූර්ණ වෙන්න ඕනේ නෙමෙයි ඔය කෝක කිව්වත් බොරුවක් ශික්ෂාපදේ කැඩෙනවා ඔය අටම සම්පූර්ණ වෙන්න ඕනේ නෑ ඕකෙන් කොයි එක කිව්වත් බොරුවක් ඒ නිසා කිසි කෙනෙක් රවට්ටන්ට මේක හැබැයි මෙහෙමත් කියන්න ඕනේ රැවටීමේ අදහස මුල් කරගෙන අසත්‍යයක් කීමෙන් දිවීමෙන් හෝ අත්පා ආදී සංඥා කිරීමෙන් හෝ අනුන්ට ඇඟවීමෙන් සිල්පදයේ බිඳේ සමහර කට්ටිය කියනවා කියන්න එපා කියලා මේ මේවා එහෙම කිව්වත් ශික්ෂාපදේ කැඩෙනවා දැක්ක දෙයක් දැන් හොරේ යහුවේ කියලා සංඥාවකින් කියනවා මොකක් හරි ඇහැකින් හරි කණෙන් හරි පෙන්නනවා කියන්න එපා කියලා ඒ ශික්ෂාපදේ කැඩෙනවා එහෙනම් ඉතින් මේකත් උම්මත්ත කස්ස පිස්සු කෙනාට කැඩෙන්නේ නැහැ පිස්සු කෙනාට ඕන තරම් බුරු කියන්න පුළුවන් ඒ වගේ ශික්ෂාපදේ කැඩෙන්නේ නැති අවස්ථා කීපයක් තියෙනවා ඒ නිසා ශික්ෂාපදේ කැඩෙන්නේ නැති අවස්ථාවන් මේ අපි ශික්ෂාපදේ ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා කාරණා ටික තමයි දැනගන්න ඕනේ විශේෂයෙන් ඈ හොඳයි ඊළඟට තමයි සිල්පදය සුරාමේරේ මජ්ජපමා දත්තාන සිල්පදය මේකේ
මේ කාලෙත් බොහොම අමාරු ශික්ෂා පදයක් නේ සුරා වර්ග තියෙනවා මොනවාද පිට්ට සුරා පූව සුරා ඕදනීය සුරා කින්නපක්කිතා සම්භාර සංයුක්තා කියලා ඒ කාලේ තිබිලා තියෙන සුරා වර්ග මොනවාද පිට්ට සුරා කියන පිටිවලින් කරපු දේවල් තිබිලා තියෙනවා දැන් මේ කාලෙත් තියෙන පිටිවලින් කරපු ඒවා නේද ඔය කොළවල උතලා එම තියෙන්නේ කැවුම් ආදීන් කරපු ඒවා තියෙනවා බත් වලින් පෙරන ලද සුරා වර්ග තියෙනවා රාමණ්ඩි යොදාගෙන සාදන සුරා වර්ග තියෙනවා ඉහත ඒවා ඔක්කොම එකතු කරලා හදන ඒවා තියෙනවා අන්න ඒවට කියන මොනා කියලාද සුරා කියලා මේරය කියලා කියන්නේ මේරය කියන්නේ මොනවාද පානය මේරය කියලා කියනවා මල් පැසවා සකස් කරගත්ත දේවල් මොනවාද කිතුරා පොරවා වගේ දේවල් මල් වලින් ගන්න දේවල් ඊළඟට තියෙනවා පලාසවෝ ගෙඩි කකාරවා සකස් කරගත්ත දේවල් ගෙඩි වර්ග වලින් ඊළඟට තියෙනවා මත් මත් වාසවෝ මේ පැණියෙන් හෝ මේ මල් වලින් සකස් කරගත්ත දේවල් ගුලාසවෝ උක්කකුරු පැසවා සකස් වූ මත්පැන් ඊළඟට තියෙනවා ඔය ඔක්කොම එකතු කරලා හදපු දේවල් මේකේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අත්තමසෝ කුසග්ගේනපි පිවති අඩුම තරමේ තනකොළ ගහක අග්ගිස්සක් මෙහෙම තියලා නිකන් දිවේ ගාලා රස බැලුවත් ශික්ෂා පදය කැඩෙනවා ආහෙනම් දෙන්නකෝ චුට්ටක් බලන්න කොහොමද කියලා ඔක මම මේ කවදාවත් බීලා නැහැ දෙන්නකෝ බලන්න කියලා දිවේ ගා ගන්නවා ඒත් ශික්ෂා පදය කැඩෙනවා ඊට පස්සේ ඔන්න ওই විදිහට මේ ඒ ශික්ෂා පදය කැඩෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ පාචිත්‍ය පාළියේදී එක දේශනා කරනවා ව්‍යංජන පිසීමේදී මස් පිසීමේදී එකතු කරනලදී ඒවට එකතු කරද්දී නම් සිල් පදේ කැඩෙන්නේ නැහැ කියලා උන්ට තෙල් පිසීමේදී ඇඹුල් පැණි පානය කිරීමෙන් මද්දසාරණ අරිෂ්ඨ පානය කිරීමෙන් ඒ වගේ සිල්පදේ අරිෂ්ඨයෙන් පාවිච්චි කරන්න පුළුවන් ඒවා මත් වෙන්න නෙමෙයි හැබැයි දැන් ළමයිව සමහර කට්ටිය පිස්සන්ට දෙන පැණියක් තියෙනවා ළමයෝක දැන් ඒක මේ ෆාමසි වල විකුණන්නත් මේ සීමිත ප්‍රමාණයක් තමයි විකුණන්න පුළුවන් ළමයෝ කරම් බොනවා ඉස්කෝලේ යන ළමයි පිස්සන්ට දෙන බෙහෙතක් මත් වෙන්න ඉතින් අර ෆාමසි කවුරු හරි යාළු කරගෙන ඒ කරම් බොනවා ඉතින් ඉතින් මොකක් නැහැ ඉතින් එක එක ලෝකවල දවසම ගත කරනවා කරලා ඊටස්සේ ඔය මේ හුණු දුම් කළ එකතු කරලා මේ තොල්ලස්සේ තියා ගන්නවා ජෙලි පැකට් කනවා පුදුම ලෝකයක් නේද විකෘති වෙන්න හදන තරම් හරියට මේවට බැහි වෙච්ච ළමයි ඉන්නවා ඒ හින්දා කොහොම කොහොම හරි මන්නම් කියන්නේ බොහෝ අයට මේ කාලේ පින් කරගන්න නෙමෙයි අවස්ථාව තියෙන්නේ ඇදලා අපායටම දාන්න මාර්ගය හදලා දෙන පිළිසක් තමයි වටේ ඉන්නේ ඉතින් බලන්න ඉතින් මේ හාට්ටත් එන්න කොයිතරම් අමාරුද නේද ආහා යන්න එපා වොට එන්නේ නැහැ පාංශු කූලෙට එහෙම ඊට පස්සේ මෙහෙ තියෙන ඒවා එහෙ ගිහිල්ලා කියන මෙහෙම කට්ටියත් ඉන්නවා මෙහෙ මෙහෙටත් එනවා මෙහෙ වහගෙන හි කියනවා ඒවා වහගෙන හි කියනවා උස්සනවා ප්‍රශ්න ඇති කරනවා කොහේ යන්නද කියලා මට නම් හිතාගන්න බැ ගුණ ධර්ම ඇති කරගන්න අනිත් එක තමයි මේ සිල්පද කියන්නේ හොඳ ගුණ ධර්ම ඇති කරගන්න අපිට අර තැන දේ වැඩකුත් නැහැ මේ තැන දේ වැඩකුත් නැහැ අපිට ඕනේ අපේ සසර ගමන නිදහසල ගමනට හදාගන්න තැන ඕ වගේ මේ වගේ ගියා කියලා ඊට පස්සේ අපි කියමුකෝ අපිට කවුරුත් එන්නේ නැහැනි මරණ මොහොතේ අපි ඔබේර ගන්නතර මෙතනක් ධර්මය ඇහෙන්නේ නැති කාලෙක ඔයාලා මෙහෙටත් එන්නේ නැති වෙයි නේද ගොඩනැගිලි වලට ආසාවේ කවුරුත් මෙතෙන්ට එන්නේ නැහැනි ගොඩනැගිලි බලන්න මෙතෙන්ට කවුරුත් එනවද ගොඩනැගිලි නම් හැමතැනම තියෙන්නේ ධර්මය ඇහෙනකම් මෙතෙන්ටත් එයි ධර්මය ඇහෙන්නේ නැති කාලෙට මෙතනින් මෙතෙන්ට එන්නේ නැහැ ඒක තමයි මේ ස්වභාවය ඒ නිසා තමන් තමන්ගේ ගමන හදාගන්න කොහෙටද එක්කෝ සඩුම ධර්මයේ සුගතියකටවත් යන්න මේ කාලේ බොහෝ අයට තියෙන සතර අපාය සතර බුද්ධ ශාසන පිරිහෙන කාලයේ
दिव्य लोक पिरीहन वाक्यवा दिव्य लोक उपदी न बहु आई उपदे सतर अपाय सतर अपाय गुडाक මේ කට්ටිය එකතු වෙන වටින සතර අපායට වැඩිම තින් ජනග්‍රහණයක් ඉන්නේ නිරේනි නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වැඩිම ජනග්‍රහණයක් ඉන්නේ නිරේ ඉතින් ඕකට යන්නනේ පොරකන්නේ හරි ඊළඟට ඊළඟ ශික්ෂා පදේ මොකද්ද දැන් පහක් කතා කරා අපි විකාල භෝජනා ශික්ෂා පදේ හරි ප්‍රශ්න කට්ටියට විකාල භෝජනය अभी दिनगंडोने බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහ වෙලාව කොහොමද දැන් සිල් ආරක්ෂා කරන්න කොහොමද අරුණ නැගෙන මොහොතේ ඉඳලා පහවදා අරුණ නැගෙන මොහොතට තමයි දවස මෙහෙත්ින් වහාෆ් ඩේ ඊළඟ ෂෝට් ලිව් දාලන කට්ටිය සිල් ගන්න ඇවිල්ලා නේද හතරට යනවා සිල් පවාරණිකල් හතරට යනවා ද සීලයක් සම්පූර්ණයිද දවසක් සම්පූර්ණයිද වරුසිල් දේශනා කළා තියෙනවද කොහෙවත් ඈ බුද්ධ දේශනාවක වරුවක් සිල්ලනයි යන්න පුළුවන් කියලා එහෙම කන්නේ සිල් එනකොට එක දවසක් සිල් ආරක්ෂා කරා වෙන්නේ කොහොමද අද උදේ කාලේ ඉඳන් පහවදා අරුණ නැගෙන මොහොත දක්වා අරුණ නැගෙන මොහොත කියන්නේ ඉර පායන වෙලාව ඒ වෙනකන් සිල් පද ආරක්ෂා කරන්න ඕනේ එතකොට තමයි දවස. එතකොට මෙහි සිල්ප වාරණය කළා යන්න එපා. ගෙදරකවල ලියන්න ඕනේ කට්ටිය. ගෙදරත් ගිහිලා උයලා පිහලා කන්න බෑ හැබැයි. අනිත් ගෙදර කට්ටියට උයලා පිහලා දෙන්න. ඔය අම්මලාට දේවත් කරන්න එපේ. සිල් ගත්තේ නැති කට්ටිය වැඩිපුර ඉන්නේ ගෙවල් වල. ඒ අයට කන්න දෙන්න. එතකොට පිනක් රැස් වෙනවා. ඔබ සිල් ආරක්ෂා කරන්න ඕනේ පහවදා එළි වෙනකන්. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට ඊට පස්සේ අපි විකාලයට අයිති වෙන දේවල් තියෙනවා කාලයට අයිති වෙන දේවල් තියෙනවා ඒවා දැනගන්න ඕනේ අපි දැන් ඒව ගැන තමයි කියලා දෙන්නේ දැන් මම මේ භාගීතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඒක මම කියලා දෙන්නම් ඒකේ තියෙනවා විකාලේ මොනවාද පුළුවන් කියලා විකාලෝ නාම එතකොට ඒකේ තියෙනවා විකාලේ කියන්නේ මොකද්ද කියලා මච්ඡන්තිකේ විතීවත්තේ යාව අරුණග්ගමන ඔන්න අරුණ නැගෙන මොහොත වෙනකන් මධ්‍යහණේ නැත්තම් දවල් දැන් අපි සාමාන්‍යයෙන් අපි ඔය ආරණ්‍ය වල නම් සලකන්නේ උදේ පහා මාරට සාමාන්‍ය ඉර පායනවා පහා මාරේ ඉඳන් දවල් 12 වෙනකන් සමහර දවස් වලට නම් වෙනස් වෙනවා ඒ කියන්නේ මේ ඔය දැන් ඔය කට්ටිය හදනවන්නේ මේ ඉර ඉර මුදුන් වෙන වෙලාව කියලා ඔය ලිත් වලක් තියෙන්නේ සමහර දවස් වල 12යි 7 12යි 10යි 12යි 12 කොහොමත් තියෙනවා ඉතින් ඔය අපිට එහෙම වැඩක් නැහැ අපිට ඔය හැමදාම 12යි 5ද 12යි 6ද 12යි 7ද කියලා බල බලන් ඉන්න ඕනේ ඒ නිසා සමහර කාල වලට 12ට කලිනුත් ඉර මුදුන් වෙනවා 12ට 5ක් තියලා එහෙම එහෙමත් නැහැ ඉතින් අපි හරියට ඕකේ මධ්‍යස්ථයේ බලලා 12ට කලින් 12ට 5ක් 12ක් වගේ මේ ආහාර ගත්තා නම් හරි නේද? හරි තප්පරේට මම ගන්න ආහාර කියලා 12 වෙනකන් එහෙම ඉන්නවනේ අපි නෑනේ. 12ට 5ක් විතර තියලා දානෙ ගන්නවා. ඉතින් එහෙම දානෙ අරගෙන ඉවර කරගන්නවා. ඉතින් ඔන්න විකාලෝ නම් ඉතින් ඒ කාලේ තමයි විකාලේ කියන්නේ. කොයි කාලේද? උදේ පහමාර ඉඳන් දවල් 12 වෙනකන්. උදේ අරුණ නැගෙන මොහොතේ මොහොතේ ඉඳලා ඉර මුදුන් වෙන මොහොත දක්වට දක්වා කාලෙට කියනවා මොකක් කියලාද ඒකෙදි ආහාරය ඒකේ ආහාරය ගන්න පුළුවන් විකාලේ නෙමෙයි ඒක ඇත්තට කාලය කාලේ මට වැරදුනේ ඒක කාලය විකාලේ කියන්නේ එතනින් පස්සේ ඉර මුදුන් වෙන මොහොතේ ඉඳන් පහවදා පහමාර වෙනකම් ඒ කාලේ විකාලය ඒකේ මේ ආහාර ගන්න බෑ මෙතනින් තියෙනවා කාදනියන් නාම මොනවාද කන්න පුළුවා එතකොට මේ විකාලේ නැති අපි කාලේ නම් ඕන දෙයක් කන්න පුළුවන් නේද බත් පිට්ටු ආදී ඕන දෙයක් කන්න පුළුවන් මේ වෙලාවේ කන ආහාර ගන්න පුළුවන් වෙලාවේ උදේ පහම ආරෙන් දවල් 12 වෙනකන් ඕන දෙයක් කන්න බොන්න පුළුවන් එතකොට කන්න බොන්න බැරි
මේ විකාලිනේ. එතකොට විකාලිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුචානාමි භික්කවේ අට්ඨපානානි. අෂ්ඨපාන පුළුවන් කියලා. මොනවාද අෂ්ඨපාන? අම්බපාන, ජම්බුපාන, චෝචපාන, මෝචපාන, මදුපාන, මුද්దికපාන, සාලුකපාන, පාරුෂකම් පාන කියලා. ඔව පුළුවන් කියලා. මොනවාද අම්බ? දම්බ, කෙසෙල්, ඇටි කෙසෙල්, මී පැණි, මිදි, ඕලු, බොරළු අන්න ඔය වගේ මේ දමුණු වගේ එන්නේ ඒ જાති පුළුවන්. පස්සේ භාග්‍යතුන් වහන්සේ අනුජානාමි භික්කවේ සබ්බපල්ලසන්ට අපෙත්වා දඤ්ඤ පරරසං මහණෙනි ධාන්‍ය රසේ හැර සියලු පරරස අනුබදන්න මේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඒ කියන්නේ ධාන්‍ය වර්ග බෑකුරක් කන් ආල් ධාන්‍යනේ ඒව බෑ ඕනෙම පළ වර්ගයක් ඕනෙම පළතුරක් ඔයාලට හදාගෙන මේ පෙරාගෙන පානය කරන්න පුළුවන් මේ කාලේ. අනිත් ඒව බෑ. සමහර අය කියන්නේ බත් කැඳත් වරද බොනවා. ඊට පස්සේ එක එක જાති ඉදින් බොනවා. ඉතින් ඕනේ භාග්‍යතුන් වහන්සේ සියලු පළතුරු අනු දෙනවා දාලා පානයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉමානිකෝ පංච බේ සජ්ජානි සෙය්‍යති දන් සප්පි නවනීතන් තේලම් මදු පානිතන් ඔන්න භාග්‍යතුන් වහන්සේ පනීත භෝජන වලට දේශනා කරලා තියෙනවා වර්ග පහක්. ඒකෙදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේවා දැන් මෙන්න මේ දේවල් ටික ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි උක්කකුරු යන මේවා ලෝකයා විසින් බෙහෙත්යයි සම්මතයි. ආහාර කිසත් සිදු කරනවා. මේකින් ආහාර විදිහට වැටෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ගත්තට ආහාරයක් වගේ පේන්නේ නැහැ. ඒ නිසා බේසජ්ජයක් විදිහට බෙහෙතක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මොනවාද එහෙනම්? ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි උක්සකුරු. දැන් අපි මෙතන නම් මේ තලතෙල් කියලා තියෙන අපි ගත්තා පංච මේකට කියන පනීත භෝජනම් කියලා. සප්පි නවදීතන් තේලම් මදු පානිතන් තේලම් කියන්නේ හරියටම තලතෙල්ද කියලා කියන්නත් බෑ. අපි ඉතින් තලතෙල් කියලා හිතමු. එතකොට සප්පි නවනීතන් තේලම් මදු පානිතන් ඔය කියන පත් දැන් ඔය කට්ටිය මේ චතු මදුර කියලා හදන්නේ ඔකින් එකක් අයින් කළානේ. නේද සම්හාට ඔය තෙල් කියන්නේ මොනවාද කියලා දන්නේ නැති හින්දා වෙන්නේ නැති. කට්ටිය චතු මදුරු හදනවා දැන් මොනවාගෙන චතු මදුරු හදන්නේ? ගිතෙල් නම් තියෙනවා. වෙඬරු වෙනුවට පාවිච්චි කරන මොනවාද? බටර්. ඊට පස්සේ මී පැණි උක් කකුරුයි. ඔය හතර දාලා චතු මදුර කියලා අපි ඒක විකාලේ පුළුවන් නේද? භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නේ මහා සෑයට එහෙම අරන් ගිහලා පූජා කරන්නේ ඔන්නෝවා. ඊට පස්සේ ඉතින් ස්වාමීන් වහන්සේලාට නම් මේවා තියෙනවා සත්හා කාලික යාම කාලික කියලා. ඉතින් ඒවා ඔයාලා දැනගන්න ඕනේ නෑ. හැමදාම යාව ජීවක හැම ජීවිතාන්තය දක්වා ළඟ තියාගෙන වළඳන්න පුළුවන් දේවල් මස් මාළු නෙමෙයි ඈ. ඒ මේ ජීවිතාන්ත බෙහෙත් වර්ග ළඟ තියෙන කුටියක කිසිම ආහාරයක් තියාගන්න බෑ. එළි වෙනකොට කුටියේ ආහාරයක් තිබ්බොත් ඒක නිසජ්ජ වෙනවා. ඒ කියන්නේ ඒක සංඝයාට නුසුදුසු වෙනවා. නිසැකි වෙනවා. ඉතින් ඒක කුටියක ආහාර තියාගන්න බෑ. ඒකනේ අපි උදේට උදේට හැමදාම ආහාර පිළි අරගෙන වළඳන්නේ. ළඟ තියාගෙන වළඳන්න බෑ. ඒවට භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා. හොඳයි. එහෙනම් තවත් ඒවා බුදුරජාණන් වහන්සේ බෙහෙත් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා අනුමත කරලා තියෙනවා. කහ ඉඟුරු වදකහ හෙළ වදකහ අති විඩයන් කුවරුණ සුවඳ හොට වම්මුතු ඔන්න ඔය දේවල් බේසජ්ජ විදිහට පාවිච්චි කරන්න කියලා පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ කහට බෙහෙත් වර්ග කොළ බෙහෙත් වර්ග සමහර බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා බේසජ්ජ විදිහට හදා ගන්න පුළුවන් කියලා. එතකොට වලක සාල් තිප්පලි ගම්මිරිස් අරළු බුළු නෙල්ලි කුකුරුමුවන් කියන නව දේවල් බේසජ්ජ විදිහට පාවිච්චි කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට ලුණු වර්ගත් බෙහෙත් වලට පුළුවන් පාවිච්චි කරන්න කියලා තියෙනවා. එතකොට ඕවා විකාලේ පුළුවන් දේවල්. කිරි එහෙම හදලා බොන්න පුළුවන් විකාලේ ඈ ආමහාරු නිෂ්ඨම වලට එහෙම බොනවා පොය දවසේ නේද? රැයට නම් මංසාව හාමුදුරුවනේ ගෙදර ගිහිලා ඉතින් බත් නම් කන්නේ නෑ මොනවත් කන්නේ නෑ මං ඉතින් නිෂ්ඨම වල ටිකක් හදලා නිදා ගන්නවා කියලා බීලා ඉවරයි සිල්පද. ඇයි ඒ වගේ කිරි තියෙනවනේ? කිරි කිරි අයිති වෙන මොනකටද? ආහාර වලට.
ඔය සමහර තැන්වල නෙස්ට් බෝල් ගානක්වත් නෑ වලතනවා. නෙස්ට් බෝල් පැත්තක තියමු කොනේද? හරි, ඊළඟක නච්ච ගීත වාදික විසූක දසනා වේරමණී සික්කා ශිල්පදය. නැටුම් ගැයුම් වාදන විසූක දර්ශනයන්ගෙන් වෙනදිය. ඒක අපි ශිල්පද දෙකම එකට ගමුකෝ. දැන් ආදස සීලයේ ශිල්පද දෙක කොටස් දෙකට බෙදලා තියෙන නච්ච ගීත වාදිත විසූක දසනා වේරමණී සික්කාගේ ශිල්පදයක්. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණ අට්ඨනා වේරමණී සික්කාගේ පදයක්. අටසිල් සමාදන් විද්‍ය දෙකම එකතු කරනවා. නච්ච ගීත වාදිත විසූක දසන මාලා ගන්ධ විලෝපන ධාරණ මණ්ඩල විභූෂණ අට්ඨනා වේරමණී සික්කා පදන් සමාදේ. නැටුම් ගැයුම් වැයුම් ඊට පස්සේ මල් සුවඳ විලවුන් ආදී දරණේවස් විසිතුරු ලෙස සැරසෙනේවා ඒවයි පා කියනවා භාග්‍යතුන් වහන්සේ. ඉතින් මේ නැටුම් ගැයුම් වැයුම් නාටක මේවා නම් ගොඩාක් තියෙනවා මේකේ දීලා. මේ මොකේද බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේ දීඝනිකායේ මේ කියලා තියෙනවා මොනවාද? නැටුම් ගැයුම් වැයුම් නාටක පැරණි කතා අත්තාල ගසා නැටුම් වේතාල නැටුම් බෙර වාදනය කියලා රංග මණ්ඩලයේ හිදී දෙවියන්ට පූජා පිණිස නැති ගිනි බෝල කරකනේව වුණ ගස් උඩ කරන ක්‍රීඩා කියලා ගොඩාක් මේකේ දීලා තියෙනවා. ඊළඟට ගොඩාක් මෙන්න මේ කාලේ යුද සේන බලන්ට යනේවා මල්ලව පොර ඒවත් ඉතින් බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිල්පදයක් තියෙන කෙනාට. එතකොට අපි ඉතින් ඒව බලන්නේ මේ පොයට සිල් සමාදන් වෙලා නේද? ගෙදර ඉදින් නම් ඔය වෙනවනේ. එතකොට දැන් අපි මෙහෙම නැටුම් ගැයුම් එපා කියලා තියෙනවනේ. දැන් අපි මෙතන ගෙනල්ලා හේ විසි ගාලා දානේ පූජා කරනවා නේද? එතකොට වෙස් නැටුම් කණ්ඩායමක් ගෙනල්ලා අපි දැන් කටින චීවර හැම වඩපණවන සමාල විලාවට සමර්ථයෙන්මල. එතකොට නච්චං ගීතං වාදිතං තුනම තියෙනවා. එතන මොකද? බුදුරජාණන් වහන්සේ උදෙසා ඒව කරන්නේ. අපි සතුටු වෙන්නද? ඈ නෑ. බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාවක් වේවා කියලා තමයි අපි ඒව කරන්නේ. ඒකෙන් දැන් මෙතන ඔයාලා සිල් සමාදන් වෙලා ඉන්නවා. යනව පාරේ හොඳ මේ නන් ස්ටොප් එකක් දාගෙන වාහනයක්. මෙහෙට එන හොඳට. අනේ මගේ සිල්පදේ කැඩුවා මෙවුන් වාහනේ සින්දු දාගෙන ගිහිල්ලා කියලා. සිල්පදේ කැඩෙනවද? තමන් දාගන්න ඕනේ. තමන්ගේ ෆෝන් එක අරගෙන දාගන්න ඕනේ. අද නම් හොඳ සින්දුවක් දාගෙන නටනවා කියලා. දාගෙන නැටුවොත් සිල් සමාදන් වෙලා සිල්පදේ කැඩෙනවා. ඇහුණට තමන් ඉස්සරහ කෙනෙක් ඇවිල්ලා නටනවා. නැටුවට සිල්පදේට හානි වෙන්නේ නැහැ. තමන් මාමට නටන්න ඕනේ අද කියලා ෆෝන් එක අරගෙන අමතක වෙලා සිල් ගත්තා කියලා කොහොට හරි මුල්ලකට ගිහිල්ලා දාගෙන නැටුවොත් නම් සිල්පදේ කැඩෙනවා. එහෙම. ඒ හින්දා ඔන්න ඔය විදිහට නැටුම් ගේම් වාදන ඒ සිල්පදේ. ඊට පස්සේ එතකොට දැන් ඔය මේ මාලා ගන්ධ විලේපන වලට තියෙනවානේ සුවඳ වර්ග තවරකින් ස්ක්‍රීම් වර්ග ගාගෙන එහෙම ඉන්න පාසිල් ගන්න නේද? මේකප් කරගෙන ඇහිබැමි හදාගෙන ඊට පස්සේ ඇහිබැමි හදාගෙන කියන්නේ ඒ වගේ එක එක ඒවා ගාගෙන ඒවා ඉතින් කරනවනේ gedara ඉති. ඒක නෙදී ඊළඟ දවසේ නැති ඊළඟ දවසේ කවද පිළිවෙලට ඉන්න ඕනේ මේ මල පෙරේත වගේ ඉන්නේ නැහැ. තමන් ලස්සන්ට හොඳට කොණ්ඩා පීරලා ලස්සන්ට පිළිවෙලට ඉන්න ඕනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. එනවනේ මෙතෙන්ට නිකන් අර මේ නේද මේ තියනේ වක්කුම ගාගෙන තොල් පාට කරගෙන ඊට පස්සේ දානේ පොලිමේ ගිහිලා හැප්පුණොත් අනිත් එක්කෙනාගේ ඇඳුමේ තොල් දෙක එහෙම තියෙනවනේ. එහෙම නෙමෙයි මේ කියන්නේ. පොයි දවසට සම්බර වෙන්න කියනවා. එමනාද සුවඳ පැන් නැම උරහිස් ආදී මස් වැඩිවීමට මුගුරෙන් තැලීම ඉස්සර දැන් ඔය ජිම් යන්නේ වගේ. ඊට පස්සේ මූන් මේ කැඩපති මූණ බලා සැරසීම සැරසන කියන්නේ දැන් ඔයාලට හැඩවෙන්න කියලා කණ්ණාඩි මූණ බලන්න බෑ. කුරුලෑවක් තියනවා ඒක මෙහෙමයි කියලා චුට්ටක් එහෙම බැලුවට කමන්නේ. මේක මේ මම හොඳට සැරසෙන්න ඕනේ මෙහෙමයි මගේ දිහා හැමෝම බලන්න ඕනේ කියලා එහෙම සැරසෙන්න බෑ.
එතකොට ඉතින් ගොඩාක් ඉතින් ආවරණ තියෙන ගෙදර තියෙන ඔක්කොම දාගෙන එහෙම එහෙම කරගන්න බෑ කියලා තමයි කියන්නේ මාල හතම දාගෙන ඉන්නේ නැහැ නේ සිල් ගන්න නේද ආන් ඒ හින්දා ඒව නැතුව ගන්න ඕනේ සිල් පද ගද්දි හරීම සම්බරව සුදු ඇඳුම් වැඳගෙන ඊළඟ උතුරු සලුව දාන්න ලස්සනයි උතුරු සලුව දාලා පිළිවෙලට තියනවා දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ සීලේ තියෙන උතුරු සලුවෙත් නෙමෙයි නේද හරි ඒ නිසා දැන් මේකේ සිල් පදේ කැඩෙන්නේ නැති අවස්ථාවන් ගැන කියනවා හිසේ තෙල් ගාද්දි කැඩෙන්නේ නැහැ කියනවා සිල් පදේ හිසේ අපි ඔලු එකක්කට එහෙම තෙල් ගානවනේ ඊළාට අසනීප අවස්ථාවේදී මුහුණේ බෙහෙත් ආලේප කරලා කමන්නේ නැහැ කියනවා සිද්ධාලේප වගේ දේවල් ඒ වගේවට කමන්නේ නැහැ කියනවා ඉතින් ඇස් ආබාධයකින් අඳුන් ගල් වුණාට කමන්නේ නැහැ කියනවා හැඩ වෙන්නේ නැතුව අඳුන් ගල්වන්නේ ඇස්වල අන්න ඒ වගේ දේවල් වලදී සිල්පදේ කැඩෙන්නේ නැහැ කියනවා එතකොට ওই විදිහට ඒ ශික්ෂා පදය ඊළඟට අපි ඉගෙන ගන්නවා උච්චාසයන මහාසයනා ශික්ෂා පදය ඉස්සර නම් මං හිතන්නේ ඔයාලා ප්ලාස්ටික් පුටුවකවත් ඉඳගන්නේ නැහැ සිල් ගන්න බිම මිඳ ගන්න ඕනේ කකුල් දෙකත් ආයේ කොහොම හරි කමන්නේ බිම මිඳගෙන සිල් ගන්න ඕනේ කියලා හිතේ උච්චාසයන අම්මෝ ඕක උච්චාසයනයක් ඉඳගන්නේ නැහැ වගේ බයයි උච්චාසයන මහාසයනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා මෙන්න මෙහෙම දිගහාසි පුටුව ඊළාට කවිච්චි නපුරු සතුන්ගේ රූප පාදවලට යදු කවිච්චි ඊළඟ ලොකු පලස් යදු ආසන විසුතුරු ගෙත්තම් කර එළුලොම් ඇතිරිලි සුදු එළුලොමින් කළ ඇතිරිලි ඊළාට මල් යදු එළුලොමින් කළ ඇතිරිලි පුළුන් යදු මෙට්ට ආ මේක මතක තියාගන්න ඕනේ පුළුන් කොට තියාගෙන වාඩි වෙන්න එපා නිකම් මේ වගේ වාඩි වෙන්න සත්ත්ව රූප වලින් සැරසූ එළුලොම් ඇතිරිලි බලුලොම් ලොමින් කළ ඇතිරිලි මේ ඉස්සර ඉතින් හදපු දේවල් දැන් නම් ඔය අපි කියන්නේ නේද අර හොඳ වටින දේවල් ඉස්සර කාලේ තිබුණේ එළුලොම් වලින් කරපුවා බලුලොම් කලින් කරපු ඒවා රන් නූලෙන් සැරසූ කලාල පට නූලෙන් කළ කලාල නාටිකංගා නාවන්නේ මත නැටි හැකියලු ලොම් කලාල අන්න ඔය වගේ දේවල් තමයි උච්චාසයන මහාසයනට අයිති වෙන්නේ විශාල සිංහයන්ගේ මූණු දාලා විශ් ලොකු කකුල් දාලා රතු පලස් එල්ලලා තියෙන සිංහාසන වගේ ලොකු ආසන වල තමයි උච්චාසයන කියන්නේ ප්ලාස්ටික් පුටුවයි තිබෙන්නේ නැහැ ඒවට. එතකොට සෝපාවලත් ඉතින් ඉඳගන්න ගිහින් එහෙම මේකක් නැහැ නේද සෝපා ගත්තාම මේ වගේ තෙළු ලොම්බලින් කරේ ඒවා නැන්නේ නේද? ඉතින් එහෙමයි තිබෙන්නේ ඔයාලා බය නම් ඉඳගන්න එපා. සමහර අය මේ සිල්පද වලට හරි බයයි. සිල්පද තියෙන බය වෙන්න ද ආරක්ෂා කරගන්න සැපයෙන් ඉන්න. සැපයෙන් ඉන්න පණෝප සිල්පද මහා බරක් කොළුවේ තියාගෙන ඉන්නවා වගේ කට්ටිය. නේද? එහෙම නෑ මේ සැපයෙන් ඉන්න මේ සිල්පද දේශනා කරලා තියෙන්නේ. සංඝ පාසුතාය. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හරි. එතකොට ඔන්න අපි ඒ ශික්ෂා පදේ ඉගෙන ගත්තා. ඊළඟට අපි දසසේ සමාදම් වෙද්දී තියෙන ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛා රන් රෙදී මසුක හවණු මිල මුදල් පිළිගැනීමෙන් මෙලකීමේ ශික්ෂා පදය. එතකොට ඉතින් මේ වටයිති වෙනවනේ එද මේකේ ජාත රූප නාම කියලා බුදුජන්මහස දේශනා කරනවා රජතන් නාම රජත යනු මොනවාද කහවණු තඹකාසි දෙවකාසි ලාකඩකාසි විවාහාරයට ගනුදෙනු කරන ඕනම දෙයක් ඒ වටයිති වෙනවා කියනවා. රන් රිදී මුතුමැණික් නම් ඔයාලා දන්නවානේ ඒවා ගනුදෙනු කරන්නට ඒවා කරන්න බෑ දසසිල් සමාදම් වෙද්දී. ඉතින් අකම් දෙකේ තියෙන කරාම දෙක පවායින් කරලා තමයි දසසිල් සමාදම් වෙනකොට ඔය අම්මලා සිල් සමාදම් වෙන්නේ. ඉතින් ওই විදිහට අනුමත්තේසු වච්චේසු බය දස්සාවේ සමාදාය සික්කති සික්ඛාපදේසු අනුමාත වරදින් බිය දකිමින් සමාදන් වූ ශික්ෂාපද ආරක්ෂා කරගන්න සියලු දෙනාම වීර්ය කරන්න ඕනේ. ඉතින් සියලු දෙනාට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මේ සිල්පද දේශනා කළා තියෙන නේද ආර්ය ශ්‍රාංගික මාර්ගය අපි කතා කරද්දී සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාංගික මාර්ගය
සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥා ස්කන්ධය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ සීල ස්කන්ධය සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධි ස්කන්ධය එතකොට මේ මුලින් කල යුත්තේ මොකද්ද ප්‍රඥා සීල සමාධි කියලා තියෙන්නේ අපි කරන්න ඕනේ සීල සමාධි ප්‍රඥා එහෙනම් ඉස්සෙල්ලා මුලින්ම දැන් අර සීල මහරහතන් වහන්සේගේ තේරණ ගාථාවේ තියෙන මුලින්ම කරන්න ඕනේ සීල් පද ආරක්ෂා කරගන්න එකයි සීල් පද ආරක්ෂා කරගෙන සිල්වත් වෙන කෙනාට තමයි ගුණ ධර්ම වැඩෙන්නේ ඒ සීල් පද ඉතින් දැන් සම්මා වාචා කියන්නේ මොනවාද මොනවා සම්මා වාචා කියන්නේ මනාල සම්මා වාචා බොරු කීමෙන් මැලකීම කේලම් කීමෙන් මැලකීම හිස් වචන කීමෙන් මැලකීම පරස වචන කීමෙන් මැලකීම මුසාවාදා වේරමණියා පිසුනා වාචා වේරමණියා පරසා වාචා වේරමණියා සම්පප්පලාපා වේරමණියා මොනවාද මේ සිල්ද සකම් සම්මා කම්මන්ත කියන්නේ පානාති පාතා වේරමණියා අදින්නා දානා වේරමණියා කාමයේ සුමිච්චාචාර වේරමණියා මොකද්ද සත්තු මරන්නේ හොරකම් කරන්නේ වැරදි කාම සේවනය කරන්නේ ඔන්න සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ මොකද සම්මා ආජීව කියලා කියන්නේ තමන් හොඳ රැකියාවක් කරනවා අධර්මයෙන් ජීවත් වෙන්නේ නැතුව මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවයෙන් ජීවිකම් කප්පේති අරිය ශාවකම් මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවයෙන් ජීවිකම් කප්පේති එහෙමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ ආර්ය ශ්‍රාවකයා වැරදි ජීවන රටාවෙන් ජීවත් වෙන්නේ නැතුව ආජීවී කියන්නේ ජීවිතේනේ නිවැරදි ආකාරයට ජීවිතේ ගත කරනවා හොරකම් කරලා ජීවත් වෙන්නේ නැහැ සත්තු මරලා ජීවත් වෙන්නේ නැහැ එහෙම යහපත් රැකියාවක් කරගෙන තමගේ ජීවිතේ ගත කරනවා ආර්ය ශ්‍රාවක මාර්ගයේ සීලයට අයිති වෙන කොටස් ටික බලන්න තමන් ඔවක් කරනවද නැද්ද කියලා නේද ඔවක් කරගන්න ඕනේ එහෙනම් ওই විදිහට සිල්පද ආරක්ෂා කරගන්න ඕනේ ඉතින් අද මම මේ සිල්පද දේශනා කරේ විශේෂයෙන් මට ආරාධනාවක් තිබුණා හොඳ ධර්ම පිරිසක් මේ ඔය හුණු මුල්ලේ අපේ පුතෙක් ඉන්නවා ඒ පුතා තමයි ඒකේ මූලිකත්වය අරගෙන WhatsApp group එක පටන් අරන් බොහෝ මට හරි සතුටු හිතෙනේ WhatsApp group එකේ දාන කරුණු කාරණා හැම ඒ ළමයි හොඳට ධර්ම ඉගෙන ගන්න කලාතුරකින් ඒ වගේ ළමයි ඉන්නවා ඉතින් මට ගොඩාක් කලාවට ස්වාමීන් වහන්සේ අපිට ධර්ම දේශනාවක් කරලා දෙන්න අපේ group එක පටන් ගන්න අවුරුද්දයි කියලා කිව්වා අපි online ධර්ම දේශනාවක් කරමු කියලා තමයි කිව්වේ හැබැයි ඉතින් මගේ මේ කටකාරී බහුලතාවයත් එක්ක මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඒ දරුවන්ටත් මේ ශික්ෂාපද හොඳට ආරක්ෂා කරගන්න ශික්ෂාපද දෙකෙන් දැනගන්න මම ඒ දරුවන් වෙනුවෙන්ත් ඒ වගේම මෙතන අපේ සිය සමාදම් වෙන සියලු දෙනා වෙනුවෙන් මේ ධර්ම දේශනාව කරේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාගේ ආපත පිණිස පණවු මේ උතුම් ශික්ෂාපද සියලු දෙනාම ආරක්ෂා කරගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසල දුකින් නිදහස් වෙන්න සියලු දෙනාටම වාසනාව ලැබේවා.